මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබා දී නැති බව පවසමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කළ ජාතික විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනය අදයි. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අදත් ප්‍රදේශ කිහිපයකම විරෝධතා සංවිධාන කර තිබුණා. මේ කොළඹ වරාය ඉදිරිපිට පවත්වනු ලැබූ විරෝධතාවයයි. ජනතාවට බදු බර පටවන මේ 2003 අයවැය මේ වෙනකොට රනිල් රටේ භාණ්ඩ හා සේවා මත විතරක් අලුතෙන් බදු බිලියන 791ක් පටවලා තියෙනවා. අපි අහනවා රනිල් වික්‍රමසිංහගෙන් පාටි වැඩි කරන්නේ නැතුව දීමනාවක් දෙන්නේ නැතුව මේ රටේ රාජ්‍යංශ සේවකයා පෞද්ගලිකංශ සේවකයා මේ වරායේ වැඩ කරන මේ කාර්යාලවල වැඩ කරන සේවකයා ජීවත් වෙන්නේ කොහොමද? ඔහෙලට මේක බෑ කියලා ඔක තමයි අපි කිව්වේ. විදුලි බිල වැඩි කරන්න දැන් විදුලි බල ඇමති කියන ඔයාගේ පෞද්ගලික කැමැත්තලු 56ට වැඩි කරන්න. අපි අහනවා ඊය දෙසැම්බර් දෙවිත්ත පඩියමයි අපිට අදක් තියෙන්නේ. අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒ නිසා වහාම සහන දෙන්න බැරි නම් රටේ දේපළ විකුණන්නේ නැතුව තොලොංචෙලා පලයල්ලා මිනිස්සුන්ට කියනවා දැන් පාර්ලිමේන්තුව ඇතුලේ බඩු මිල දැන් පාලනය කරාලු. අපි කියනවා රනිල් ටෙන්ඩ ඇවිදින්න කොටුවේ බඩු මිල නෙමෙයි කලිසමක් ගලවලා යවන්න මිනිස්සු. ඒ තරමට බඩු මිල වැඩි වෙලා. දුම්රිය සේවකින්ද දුම්රිය මූලස්ථානයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා. අධිකාරිය අධිකාරිය අත ඔසවා ජනතාවට කිසිදු සහනයක් නොදෙන අයවැයක් බවට පත් වෙලා තිබෙනවා. මේ දුම්රිය මූලස්ථානයේ දුම්රිය දෙපාර්තමේන්තුව මේ දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කරන දාලා ඒ නිසා අපි රනිල්ට කියනවා මේම අයවැයක් මාත්‍යෝ ඔයාගේ තියාගන්න. මේක ජනතාවගේ අයවැයක් නෙවෙයි රනිල් ඇතුළු රාජපක්ෂලගේ කොහොට්ටුවේ උමනාව මත IMF එකේ න්‍යාය පත්‍රයට ඉදිරිපත් කරපු අයවැයක්. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටත් විරෝධතාවයක් පැවැත්තුණා. රාජ්‍ය සේවා සංගම් එය සංවිධානය කර තිබුණා. උන්චි සොච්චම් වැටුපක් ගන්න රජයේ සේක වෙන අපිට අපේ සහනයක් නැහැ. අපේ ජීවත් වෙන්න විදියක් නැහැ. කන්න බොන්න විදියක් නැහැ. පහුගිය කාලය තුල උපයාගත්තු යම් මුදලක් තියෙනවා නම් ඒකෙන් තමයි දැන් දුවන්නේ. තව උපරිම සතියක් දුවන්න පුළුවේ. රනිල් රාජපක්ෂට අපි කියනවා මේ අද පෙන්නන හයිය අපි ඉදිරියේදී ඔයා ඔය කම්බි ගහලා වට කරගෙන ඉන්න අරලියගහ මන්දිරයට එනකන් අපි අරගෙන එනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.